සමාජ මාධ්‍ය දාලාවල සජිත් ප්‍රේමදාස මහතාට අපහාස කරමින් ඒ වගේම විවිධ වූ උපහාස කරමින් විවිධ මාධ්‍යයන් ප්‍රචාරය කරමින් තිබෙනවා. අපි ඒ ගැන කනගාටු වෙනවා. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා මෑත වසර ගණනාව තුළ මේ රටේ ක්‍රියාත්මක වෙච්ච සාර්ථකම ඇමතිවරයා. ඔහු ඔහුට බාර දුන්නු විෂය විශේෂයෙන්ම නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශයේ යටතේ ඔහුට බාර දුන්නු විෂයන් තාමත් ඉහලින් සාර්ථකව අවසන් කරපු ඇමතිවරයා කියලා අපිට ආඩම්බරයෙන් කියන්න කැමති. සමාජ මාධ්‍ය ජාලා තුළ මඩගැහිම් වලට වඩා හොඳයි ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය කරනවා නම් ඒ ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මේ ආකාරයට පහළට වැටෙන්න එපා කියලා. මේ විදිහේ අපහාස කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වන්න බැරි බව විතරක් අපි එයාට මතක් කරලා දෙන්න කැමති. මේ සතියේ අපිට ලැබිච්ච සියලු සමීක්ෂණ වාර්තාවන් වලට අනුව ගෝඨාභි රාජපක්ෂ මහතාට වඩා ඉදිරියෙන් සජිත් ප්‍රේමදාස මහතායි ඉන්නවයි කියන එක සාහිතක වශයෙන් තමුන්නාට කියන්න කැමති. එසේ අපි අපේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම සැලසුම් කරලා තිබෙන්නේ ප්‍රචණ්ඩත්වයකින් තොර සහ අපහාස කිරීමේ කලාවෙන් තොර මැතිවරණ ව්‍යාපාරයක් කරන්න. මේ බොරු ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් රටේ ජනතාව නොමග යවන්න එපා. ජනතාව රවට්ටන්න උත්සාහ කරන්න එපා. සැබෑ ප්‍රශ්න අපි කතා කරමු. කතා කරලා ප්‍රතිපත්ති ගරුක මේ දේශපාලනික නිරතුරු මඩින් එන්නේ නැතුව ගොඩින් එන්න කියලා අපි මේ සියලු දෙනාට ආරාධනා කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මඩ ගහලා මේ ජන රැල්ල නතර කරන්න බෑ. අපි කියන්න කැමති කිසිම චෝදනාවක් එතුමට නැ, කිසිම වංචාවකට වැරද්දකට එතුමා සම්බන්ධ වෙලා නැ. ඒක නිසා තමයි මේ අවර ගණි ප්‍රාථමික ගණි දේශපාලන වේදිකාවක කිසිම ප්‍රාග්ධනයක් නොමැති ආකාරයේ චෝදනා සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉදිරිපත් කරන්නේ.